ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා ලබන මාසේ 7 වන දින කච්චති වූ පැවැත්වන දිව මංගල්‍ය සම්බන්ධයෙන් නායක හමුදාව මේ කර්තව්‍යයේදී ෆැසිලිටේට කෙනෙක් විදිහට මේකේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන ආයතනයක් විදිහට අපි ලොකු වගකීමකින් දැන් සියලුම කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාවේ බැතිමතුන් 3000ක පමණ ප්‍රමාණයක් මේ වෙන කචිතු මංගලයට සහභාගී වෙයි කියලා. ඒ වගේම දේශීය බැතිමතුන් 7000ක පමණ ප්‍රමාණයක් සහභාගී වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී ඒ සහභාගී වෙන සියලුම බැතිමතුන්ට ඒ වගේම දෙස් විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කරන්නේ මාධ්‍යවේදීන්ට ආහාර පාන ඒ වගේම නවාතැන් පහසුකම් වෛද්‍ය පහසුකම් අපි සැපයීමට කටයුතු කරනවා. ඊට අමතරව දේශීය බැතිමතුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමත් නායක හමුදාය මැදිහත්වීමෙන් සිදු කරනවා. ඒකට මේ සඳහා අවශ්‍ය සියලු විධි විධාන මේ වෙනුවට නායක හමුදාය උතුරු විධානය මගින් සූදානම් කරලා අවසානයි. අපි සූදා දැන් ඉන්දියානු බැතිමතුන් නම් ඔවුන්ගේ තිබෙනවා ඔවුන්ගේ යාත්‍රාවලින් මෙතන පැමිණෙන. නමුත් අපි ප්‍රවාහන පාසකම් සපයන්නේ අපේ දේශීය බැතිමතුන් පමණයි. උදෑසන මේ පටන් ගන්න දේව මෙහෙට අපි පාන්දර ඉඳලම මේ ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පාසකම් අපි සපයන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අනෙකුත් රජයේ නිලධාරීන් අනෙකුත් ෆැසිලිටේටර්ස්ලා එතකොට මෙතන සමහරක් ඉන්නවා වෙළඳුන් ඉන්නවා. ඉතින් මෙවැනි කලින් මෙතන යන පුද්ගලයන්ටත් ඒ ඊට පෙර දින හෝ ඊට පෙර දින සිට අපි මේ ප්‍රවාහන පාසකම් ලබා දෙන්න අපි කටයුතු සූදානම් කරලා තිබෙනවා. ප්‍රමිතිකරණය සැවීම මේ ප්‍රමිතිකරණ පිළිබඳව වගකීම ඇත්තටම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට තමයි පැවරෙන්නේ නීති අනුකූලව. නමුත් මේ ආකාරයේ ප්‍රමිතියකින් තොර ආකාරයට මහජනතාව ප්‍රවාහනය කරනවා යයි නායක මඳ නිරීක්ෂණ සමිතියේ අවස්ථාවක ඒ සඳහා මැදිහත් වීමේ බලතල අපිට තිබෙනවා. අපේ සඳහා අවශ්‍ය පිළිවෙලකින් අපි කටයුතු කරනවා. ඒ ආකාරයේ ප්‍රමිතියකින් තොරව ආරක්ෂණ විධි විධාරකකින් තොරව මහජනතාවගේ ජීවිතවලට අනතුරක් වෙන්න පුළුවන් ආකාරයේ ප්‍රවාහනයට අපි කිසිම අවස්ථාවක ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ සම්බන්ධ නායක මඳව අවධානය යොමු කරනවා. නායක මඳ බෝතු සේවාව යයි ප්‍රවාහනය සඳහා යම් කිසි වියදමක් නෑ අපි මේක නොමිලේ කරන්නේ මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නායක හමුදාව විසින් අපි ඒ සම්බන්ධයෙන් දරා ගන්නවා. breaking.lk